ආයුබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය බස්නාහිර හුදකලා ප්‍රදේශ හැර ප්‍රාථමික අංශ පෙර පාසල් ඇතුළු සියලු පාසල් ජනවාරි 11 වනදා ආරම්භ කිරීමට තීරණය කරයි කොරෝනා මර්ධන එන්නත මෙරටද ගෙන්වා ජනතාවට ලබා දෙන්න රෝගය මර්ධනය කිරීමට හැකි එකම විකල්පය එය පමණයි හෙටපු ජනපතිනි චන්ද්‍රිකා කියයි සැනසීම හෝ වෙනසීම ලබන වසරේ සියලු දෙනා වගකීමෙන් කටයුතු කළ යුතුයි බැසල් කියයි බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල සියලු පාසල් ප්‍රාථමික අංශය සහ පෙර පාසල් 2021 ජනවාරි මාස 11 වනදා යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. මේ අතර ලංකා ගුරු සංගමයේ පවසන්නේ පාසල් දරුවන්ට හා ගුරුවරුන්ට වෛරසයේ වැළඳෙන්නේ නැති බවට විශ්වාස කරමින් පාලකයන් තීන්දුව తీරන ගැලීම හෙළා දකින බවයි. මෙවර පාසල් ආරම්භ කිරීමේදී විශේෂත්වය වන්නේ ප්‍රාථමික අංශ සහ දිවාසුරකු මධ්‍යස්ථානද ජනවාරි මාස 11 වනදා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවසර දීමයි. කොවිඩ් දෙවන රැල් ආරම්භ වීමත් සමගම බස්නාහිර පළාතේ පාසල්වලට නිවාඩු ලබා දුන් අතර ඉන් අනතුරුව සමස්ත දිවයිනේම පාසල් తాවකාලිකව වැසීමට තීරණය කළා. එහෙත් ඉන් අනතුරුව බස්නාහිර සහ හුදකලා ප්‍රදේශ හැර දිවයිනේ සෙසු පළාත්වල පාසල් විවිධ ප්‍රදේශවල විවෘත කළද ප්‍රාථමික අංශ සහ දිවාසුරකු මධ්‍යස්ථාන විවෘත කළේ නැහැ. පෞතන තත්ත්වය පිළිබඳව විමසා බලා ලබන ජනවාරි මාස 11 වනදා එකේ සිට 5 දක්වා වන ප්‍රාථමික අංශයත් සෙසු උසස් පෙළ දක්වා වන ශ්‍රේණිද ආරම්භ කිරීමට තීරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කර සිටියේ. 6 ඉඳන් 11 ශ්‍රේණියේ පන්ති දැනටම ආරම්භ කරලා තිබෙනවා. එතකොට දැන් අලුතෙන් කරන්නේ එකේ සිට 5. ඒ කියන්නේ ප්‍රාථමික පන්ති. ඒ පාසල් වලම දැන් විවෘත කරලා තිබෙන පාසල් වල තමයි ජනවාරි 11 වනදා සිට ඒ පාසල් වල ප්‍රාථමික පන්ති ඒවා ආරම්භ වෙනවා. ඒ පාසල් වල ප්‍රාථමික පන්ති පමණක් නෙමෙයි පෙර පාසල් පිළිබඳවත් අපි තීරණය කරන් තිබෙනවා. බස්නාහිර පළාත හා වසා දමන ලද අනිත් පළාත් හැර සෙසු ප්‍රදේශවල පෙර පාසල් උත් ජනවාරි 11 වනදා අපි ආරම්භ කරනවා. ඒ වගේම ඒ තීරණය බලපානවා දිවා සුරැකුම් මධ්‍යස්ථානවල උපකාරක පන්ති පිළිබඳ දැන් තියෙන තීරණ තමයි ඒවා වහාම විවෘත කිරීමට අවසර දීම නුසුදුසුයි. උපකාරක පන්තියේ පුළුවන් තරම් ඉක්මනට රන් ගැනීමට අවසර දීම තමයි අපේ අභිලාෂය වෙලා තිබෙන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශය ගොඩාක් තීරණ ගන්නේ ගුරුවරුන්ට සහ ළමයින්ට කොරෝනා වැළඳෙන්නේ නැහැ කියන පූර්ව නිගමනයෙන්. ආරක්ෂක වැඩපිළිවෙලක් නැතුව මේ ක්‍රියාවලිය පටන් ගැනීම තීරුමක් නැහැ කියලා කියන දේ. දැන් මෙතන වෙන්නේ මොකද්ද? ආරක්ෂක වැඩපිළිවෙල නෙවෙයි කියන්නේ. අපි ඉස්කෝල හරිනවා කියන එකයි කියන්නේ. දැන් පෙර පාසල් නියාමනය කිරීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. මොකද පෙර පාසල් පාලනය කරන්නේ පළාත් සභාව. සෞඛ්‍ය අංශවල කියන්නේ කොරෝනා තුන්වැනි මට්ටමට ආවම පාසල් වහන්න කියලායි සෞඛ්‍ය අංශවල නිර්දේශ තියෙන්නේ. නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් අරින්න තීරණය කරනවා නම් ඒකත් අභිබවල වැඩ පිළිලක් ඇතුව කරන්න අධ්‍යාපන මාත්‍යාංශය කරන්නේ මොකද දින තීරණය කිරීම බමුණයි කරන්නේ ආවල්වාසි ඉස්කෝලේ යන එන්න ගුරුවරුත් එන්න ඕනේ ළමයිනුත් එන්න ඕනේ මේ මොකද්ද මේ කරන්නේ කලාප අධ්‍යක්ෂවරු තමයි පාසල් අරින්න ඕනේ කියලා උපදෙස් දෙන්නේ හැබැයි ඒගොල්ලෝ ඉටිකොලාස්සේ ඉන්නේ ඉටිකොලාස් ඉඳලා උපදෙස් දෙනවා මෙන්න ඉස්කෝලේ අරින්න කියලා ඉස්සෙල්ලා තමන් විවෘත වෙන්න ඕනේ ඓතිහාසික සොළුස්මස්ථාන රජමහා විහාරය පූජා භූමියක් ලෙසට ප්‍රකාශයට පත් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව ගල්ගේ විහාරය උත්තරාරාමයේදී සිදු කෙරුණා. පොළොන්නරුව ඓතිහාසික සොළොස්මස්ථාන පූජා භූමිය ප්‍රකාශයට පත් කිරීමේ සන්නස්පත්‍ර ප්‍රධාන පුණ්‍ය මහෝත්සවය බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව ගල්ගේ විහාරය උත්තරාරාමයේදී සිදු කෙරුණා. ප්‍රථමයෙන් ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යවරයා විසින් සියම් මහානිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති මහනුවර අස්ගිරි පාර්ශවයේ ගෙඩිගිය රාජමහා විහාරාධිපති අතිපූජ්‍ය වෙනර්වේ ශ්‍රී උපාලි අනුනායක හිමිපාණන් වෙත සන්නස්පත්‍රය ප්‍රදානය කළා.
පොළොන්නරුව ඓතිහාසික ඉසිපතනාරාම රාජමහා විහාරස්ථානයේ ප්‍රධාන පිවිසුම් දොරටුව වාහල්කඩ සහ දානශාලා ගොඩනැගිල්ල බුදු සසුනට පූජා කිරීමද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ප්‍රධාන පිවිසුම් ද්වාරයේ සහ ශ්‍රී පඤ්ඤා රන්සි නාහිමි අනුස්මරණ දානශාලා ගොඩනැගිල්ලේ සමුරු පලක නිරාවරණය කළ අග්‍රාමාත්‍යවරයා අභිනව දානශාලාව සංඝ සතුකොට පූජා කළා. පොළොන්නරුව ඓතිහාසික ඉසිපතනාරාම රාජමහා විහාරාධීශවර උතුර උතුරුමැද හා නැගෙනහිර පළාත් ප්‍රධාන සංඝනායක පණ්ඩිත අතිපූජ්‍ය උඩගම ශ්‍රී ධම්මානන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ පූජ්‍යපාද මාතලේ අනුමදසී හිමියන්ගේ මග පෙන්වීම යටතේ ඉදිකළ ශ්‍රී පඤ්ඤාරන්සි නාහිමි අනුස්මරණ දානශාලා ගොඩනැගිල්ල ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පූර්ණ ශ්‍රමදායකත්වයේ යටතේ කෙටි කලකින් ඉදිකිරීම අවසන් කර තිබෙනවා. උද්‍යෝගයේ නිරත වීම සහ පරිත්‍යාගය තුලින් ප්‍රජාතන්ත්‍රවාදී උදෙසා කැපවී එක්සත්ව නැගී සිටියහොත් ජයග්‍රහණය සහතික වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. වීඩියෝ තාක්ෂණයේ උස්සේ පැවති ආසියාවේ අපට පොදු ප්‍රජාතන්ත්‍රවාදී අගයක් නම් ජාත්‍යන්තර සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. රාජ්‍යත්වයේ පිළිබඳව බෞද්ධයන් දසරාජ ධර්මයන්ගෙන් පැහැදිලි වෙනවා. ඒවා තුල ප්‍රජාතන්ත්‍රීය ගුණයන් සංකේතාත්මක උදාහරණ ගත්තොත් දානය සුබ සාධනයටත් සීලය සච්චර්යාවටත් අවිහිංසාව අවෛරී බවටත් ශාන්තිය ඉවසීමටත් ආරෝපණය වෙනවා. මාගේ දීර්ඝ දේශපාලන දිවියේදී බුද්ධාගමටත් ප්‍රජාතන්ත්‍රවාදයටත් පොදු අගයන්ු සාමය සමානාත්මතාවය ප්‍රකාශන නිදහස දිනා ගැනීමට සමත් වුණා. ජනාධිපති වී මුල් වසරේදීම මගේ සුවිශේෂ බලතල මම විවස්ථා සංශෝධනයකින් අත්හැරියා. උපරිම අධිකරණයන්ට මානව අයිතිවාසිකම් රාජ්‍ය සේවා මැතිවරණ පොලිස්සාදී කොමිෂන් වලට පත්වීම නිර්දේශපාලනීයව ඉටු කළා. මැකියාවෙලියානු දෘෂ්ටියකින් දේශපාලනයේ දේශ බලන විට අසීමිත බලහරණය අනුවණකමකැයි සිතේ. නියම් ප්‍රජාතන්ත්‍රවාදියෙකු ජනතාව වෙනුවෙන් පෙනී සිටින නිසා තමන්ගේ දෘෂ්ටිවාදයේ පවත්වාගත යුත්තේ ස්වයං බලකාමිත්වයට නොවේ. වඩාත්ම වැදගත් වන්නේ පුරවැසියායි. පුරවැසියා ප්‍රජාතන්ත්‍රීය අගයන්ගේ හිමිකරු හා ප්‍රතිලාභියා විය යුතුයි මාද සිතනවා. ජෝ බයිඩන් අටවසුවා ප්‍රජාතන්ත්‍රවාදයේ උද්‍යෝගී බව ඉල්ලා සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ නිරත වීම ඉල්ලා සිටිනවා. සමහර විට ප්‍රජාතන්ත්‍රවාදයේ පුරවැසියන්ගේ පරිත්‍යාගය ඉල්ලා සිටිනවා. මා විශ්වාස කරනවා මේ සම්මන්ත්‍රණයේ සහභාගී වන්නන් උද්‍යෝගී භවයේ නිරත වීමේ හා පරිත්‍යාගයේ ඉල්ලීම් සපුරාලීමට කැප වේවි කියා. විශේෂ කැප වී එක්සත්ව නැගී සිටින්නේ නම් ජයග්‍රහණය සහතිකයි. රටේ පවිත්‍රන කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීමට ගත හැකි සුදුසුම ක්‍රියාමාර්ගය මෙවන විට නිෂ්පාදනය කර ඇති එනත ජනතාවට ලබා දීම බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් මේ වගේ වසංගත ලෝකයේ තිබිලා තියෙනවා. ස්පැනිෂ් ෆ්ලූ කියන එක කාලයක් ටයිෆොයිඩ් මැලේරියාව මේ වගේ නොයෙක් දේවල් පැතිරලා ලක්ෂ ගණන් දසලක්ෂ ගණන් මැරිලා තියෙනවා. මේ හැම එකක්ම වාගේ කන්ට්‍රෝල් කරලා තියෙන්නේ වැක්සින් වලින්. ඉතින් දැන් කොරෝනා වෛරසය කන්ට්‍රෝල් කරන්න පුළුවන් 95%ක් කොහෙද කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා ඔප්පු වෙලා තියෙන ඔප්පු කරලා තියෙන වැක්සින් දෙකක් තියෙනවලු ලෝකේ. එකක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මුල් කරගෙන ෆයිසර් කම්පැනියෙන් කරපු නිෂ්පාදනය කරලා තියෙන වැක්සින් එක අනිත් එක තවත් කම්පැනියකින් ඇමරිකානු කම්පැනියකින් කරලා තියෙනවා. මම හිතන්නේ දැන් අපේ රටේ මේ රෝගය දැන් සම්පූර්ණයෙන් සමාජගත වෙලා ඉවරයි. දැන් විශේෂත්වයෙන් කියන්නේ අර මාර්තු අප්‍රේල් මැයි අපේ ටික ටික තිබිලා ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් මේක තිබුණේ නෑ වාගේ පෙනුනේ PCR කරන එක සම්පූර්ණයෙන් අතහැරලා කෙරුවේ නැති නිසා. ඇත්ත වශයෙන්ම සමාජයේ ඉඳ ඇති රෝග ලක්ෂණ පෙන්눔 කරන්නේ නැති නමුත් රෝගය වැළඳිලා තියෙන අය අපේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටිලා තියෙන්නේ. මේ විදිහට ගියොත් ගොඩ ගන්නම බැරි වෙන තත්වයකට එනවා. මිනිස්සු බඩගින්නේ ඉන්නේ. රජයෙන් පණ රුපියල් 5000 දෙනවා පුළුවන් දෙයක් කරනවා නමුත් ඒ මදි. එහෙමනම් කන්ට්‍රෝල් කරන්න තියෙන එකම දේ අපි දන්න තරමට වැක්සින් එක ලංකාවට ගෙන්නන එක. සමාජ මාධ්‍ය මර්ධනය කිරීමට රජයේ මේවන විට දරන උත්සාහය හෙළා දකින බවත් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය මූකදී අපට දැනගන්න ලැබිලා තිබෙනවා මාධ්‍ය අමාත්‍යතුමා සමාජ මාධ්‍ය මර්ධනය කිරීම උදෙසා තවත් පියවරක් ඉදිරියට තබන්නට යනවායි කියලා. සමාජ මාධ්‍ය ජාලා මුහුණු පොතේ තමන්ගේ පිටු යම් ලියාපදිංචියකට ලක් කරන මුහුණු පොතේ සමාජිකින්ගේ වතගොත තොරතුරු ඒක රාශී කරගෙන ඒ හරහා සමාජ මාධ්‍ය මර්ධන ව්‍යාපාරයකට මුල පුරනවා කියන එකයි සමගි ජන බලවේගයක් රැහිත මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් භාෂණී නිදහස කතා කිරීමේ නිදහස ඒක රාශි වීමේ නිදහස අදහස් පළ කිරීමේ නිදහස ස්වාධීනව හිතන්න ස්වාධීනව කරුණු ඉදිරිපත් කරන්න මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකමක් මේ මානව අයිති උල්ලංඝනය කිරීම උදෙසා විවිධ ක්‍රමෝපායන් හරහා සමාජ මාධ්‍ය මර්ධනය කරන්න හදන උත්සාහය අපි තරයේ හෙලා දකින කමනක් නොවේ එයට විරුද්ධව සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාද නිදහස්ව නිවහල්ව කටයුතු කරන්නට සමගි ජනබලවේගය අපි සූදානම් සමාජ මාධ්‍ය ජාලා ගැන කතා කරනකොට වැඩියෙන්ම බැටකාපු පුද්ගලෙක් මම ඒ එසේ වුවත් කොච්චර බටකෑවත් නිර්දය විවේචන වලට ලක් වුවත් කරුණා කරලා මාධ්‍යවතුමාගේ ඉල්ලීමක් කරනවා මේ රටේ ජනතාවගේ කටවල් වහන්නට කටයුතු කරන්න එපා මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සමාජ මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධ පුවතක් එම ප්‍රකාශයේ සම්පූර්ණ අදහස ගම්‍ය නොවන ලෙස සහ නිවැරදි අර්ථ නිරූපණය නොවන අන්දමින් සංසරණය වෙමින් පවතින බව දැනුම් දෙන බවයි මෙහිදී රජය අදහස් කරන්නේ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචි කිරීමක් නොව මේ දිනවල ලොව පුරා රාජ්‍යයන්හි අවධානය යොමු වෙති කරුණක් වන මෙම බහුජාතික සමාගම් ඩිජිටල් දත්ත පාලනය මගින් අපගේ දේශීය ව්‍යාපාර යටපත් කරමින් සහ පවරා ගනිමින් සිටින්නේ යන පණිවිඩය ලබා දීමට පමණක් බවයි රට තුල පවතින කොවිඩ් වසංගතය පාලනය කිරීමට සියලු දෙනා වගකීමෙන් කටයුතු කළ යුතු අතර බස්නාහිර පළාතේ වසංගත තත්ත්වය පාලනය කිරීම රටේම සංවර්ධනයට හේතු වන බව ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා ඒ ගම සමග පිළිසඳරක් තුලින් වැඩ සමග යලි ගමට වැඩ සටහන යටතේ පැවති බස්නාහිර පළාත් සාකච්ඡාවකට එක් වෙමින් ගම සමග පිළිසඳරක් තුලින් වැඩ සමග යලි ගමට වැඩසටහන් මාලාවේ අවසන් සාකච්ඡාව බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. ඒ අරලියගහ මන්දිරයේදී මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් පළාතේ දේශපාල නියෝජිතයින් නිලධාරීන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. විශේෂයෙන් අපි හරියට මැද කේන්ද්‍රස්ථානයක ඉන්නේ ලබන වර්ෂයේ තමයි අපේ වෙනසීම හෝ සැනසීම තියෙන්නේ පළාත් සියල්ලටම වැඩිය අපේ රටේ ආර්ථිකයත් ඉදිරි ගමනත් රට සෞභාග්‍ය වීම හෝ නොවීම පිළිබඳව ක්‍රියාත්මක වෙන්න තියෙන්නේ මේ බස්නාහිර පළාතේ ජාතික ආර්ථිකය පැත්තෙන් අපනයනය සංචාරක ව්‍යාපාරය සහ ඍජු විදේශ ආයෝජන කියන ප්‍රධාන කාරණා තුන කේන්ද්‍රගත වෙන්නේ බස්නාහිර පළාතට සියලු දෙනාම වගකීමකින් මේ කොවින් 19න් උහදුරෙන් බේරෙන්න අත්‍යවශ්‍යයි. ඒකෙන් නැතුව අපි බලාපොරොත්තු වෙන තරම් ප්‍රතිඵල ලබා ගන්න බෑ. අපිට පුළුවන් නම් ජනවාරි පළවෙනිදායින් පස්සේ කොවින් 19 අලුත් ආසාදිතයෙන් තොර පළාතක් කරගන්න අපේ ඉලක්ක වලට යන්න වඩාම පහසු වෙනවා. බස්නාහිර පළාත කියන්නේ පළාතක් විතරක් නෙවෙයි මුළු රටම කියලා කියන්න පුළුවන්. මේ බස්නාහිර පළාතේ යම් දෙයක් උනොත් මුළු රටම බලපානවා. හැමදාම හිතන විදිහට හිතන්නේ නැතුව වෙනස්ව හිතන්න පියවෙන්න එපා අලුත් විදියකට හිතලා හොඳ දෙයක් කරලා වකිමේ වැඩි කොටසක් දරණයි බස්නාහිර පළාතේ සියලු දෙනාට ආරාධනා කරමි මේ සඳහා කැපවෙන්න කියලා ආර්ථික තත්ත්වයේ ඉහළ නන්වමින් රටේ ආදායම නගා සිටුවීමට වත්මන් ආණ්ඩුව කිසිදු ක්‍රමවේදයක් ඉදිරිපත් කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසනවා ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ජාත්‍යන්තර අරමුදල ඒ වගේම ලෝක බැංකුව මේ දෙගොල්ලම කිව්වා ලංකාවේ ආර්ථික වර්ධනය 2020දී 6.7 අතරේ ඍණ ප්‍රමාණයක් වෙයි කියලා. මහ බැංකුවෙන් කිව්වා මේක ඍණ 1.7. මොනවද මුදල් අමාත්‍යංශයෙන් ඇවිල්ලා කිව්වේ? මුදල් ඇමතිතුමා කතාවක් කරනවා මේක ධන වෙන්න යනවලු 1.5ක් ධනලු. හරි. ජාත්‍යන්තරය අමතක කරන්න මොකද ජාත්‍යන්තරය ගැන කතා කරනකොට මතයක් ඇති කරලා තියෙනවනේ දේශද්‍රෝහි කියලා. අපි කරනේව තමයි ඔක්කොම දේශප්‍රේමී කියලා ඔය කතාව නෙමේ රටේ හැමතැනම ඇති කරලා තියෙන්නේ. gedara වගේම තමයි ආදායමක් තියෙනවා වියදමක් තියෙනවා. එතකොට ආදායම අඩු වුණොත් වියදම වැඩි නම් ඉබේටම ණය වෙනවා. මේක දිගින් දිගටම ගියොත් සාමාන්‍යයෙන් දුවගෙන යනවා ණය මුදලාලිගාට ගිහිල්ලා ගමේ පොලි මුදලාලිගෙන් විශාල පොලියකට ගන්නවා. අන්තිමට දන්නවනේ මොනවද වෙන්නේ කියලා. නිවසක් තිබුණා නම් නිවසත් ගිලිහි යනවා. රටෙත් වෙනසක් නැහැ. ඒ කියන්නේ ආදායම වැඩි කරගන්න කිසිම ක්‍රමවේදයක් ඉදිරිපත් කළා නැහැ. මේ ඔක්කොම කරගෙන යනකොට ජීවන වියදම ඉහළ යනවා. අපේ රටේ ඉතිහාසයේ කවදාවත් නොවුණු විදිහට
දැන් මේ වෙනකොට මේ පොල් මිල සඳහා ගැසට් එකක් ගැහුවා. දැන් මේ පළවෙනි වතාවෙන් නැති මේ වගේ මැනලා අඟල් 13 පොල් ගෙඩිය රුපියල් 70ට ලබා දෙන්න කියලා ගැසට් එකක් ගහලා දිනා මේ දිනේ ගැසට් එක. එතකොට වට ප්‍රමාණය අඟල් 12යි 13යි අතර පොල් ගෙඩිය රුපියල් 65ට. වට ප්‍රමාණය අඟල් 12ට අඩු පොල් ගෙඩිය රුපියල් 60යි. දැන් අපි අහනවා මේ රටේ ජනතාවගෙන් මේ වට ප්‍රමාණයට මේ දාලා තියෙන මිල ගණන් වලට කොහෙවත් පොල් ගන්න තියෙනවද? එතකොට අපි බලන්න අද මේ සහල් වලට මේ ගහලා තියෙන සහල් වලට ගහලා තියෙන අන්තිම ගැසට් එක. එතකොට බලන්න සුදු රතු සම්බා වාෂ්ප තැඹු සම්බා කිලෝ එකක් රුපියල් 94යි. රුපියල් 100ෙන් උඩනේ 100 ගානනේ සම්බා කිලෝ එකක්. මේ වැදගත් රජයේ නිවේදනයක් තමයි මේ ගැසට් මාර්ගෙන් දැනුම් දෙන්නේ. ඉතින් අද රටේ ජනතාව මේ ගැසට් එක පිළිගන්නේ නැත්නම් අදපත් වෙලා තියෙනවා. ඒක විහිළුවක් බවට පත් වෙලා තියෙනවා. මේක ගැසට් ගහලා බඩු මිල පාලනය කරන්න හදන ආණ්ඩුව. අපි විශ්වාස කරන්නේ නැහැ එහෙම ගැසට් ගහලා බඩු මිල පාලනය කරන්න පුළුවන් කියලා. මේ රජයේ පත් වෙන විටම රටට තියෙන බදු ආදායම විශාල ප්‍රමාණකින් තුනෙන් එකක් අහිමි කරගත්තා. ඒ අහිමි කරගත්ත ප්‍රතිඵලයේ ජනතාවට කියන බදු අඩු කරා කියලා. GSP අඩු කරා කියලා ජනතාවට ඒ වාසි කියලා. මේ රජයේ පත් කරන්න මහන්සි වුණ එහෙම නැත්නම් උදව් කරපු ව්‍යාපාරිකයන් විතරයි ඒ වාසි කියලා. වර්තමානයේ රට මුහුණ දී ඇති ප්‍රධාන අභියෝගය වන්නේ එක් වර්ෂයකට විදේශ ණය වාරික පොලිය පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 4කට ආසන්න ප්‍රමාණයක් 2029 තෙක් ගෙවීමට සිදුව තිබීම බව අමාත්‍ය බඳුලුගුණ වර්ධන මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ රජයේ තිබෙන ආ ජනතාවගේ සිතුම් පැතුම් තේරුම් ගත්ත ඇමරිකා එක්සත් ජනපදයේ මේ කිවිසුමෙන් ඉවත් වෙලා තියෙනවා. බොහොම පැහැදිලිව ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති කාර්යාලයේ නිකුත් කරලා තිබෙනවා. මේක රාජ්‍යයන් දෙක අතර ආරෝවක් නෙවෙයි, ශ්‍රී ලංකාවේ සංවර්ධනයට හා අනිකුත් දේ සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ ලබා දිය හැකි ආධාර ලබා දෙන බවත් ඔවුන් පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ නිසා මේ සමහර විට විපක්ෂයේ උත්සාහ දරනවා අපි මිලියන 480ක් ආධාරයක් නැති කරගත්තාය කියලා මතයක් සමාජගත කරන්න. මේ ඉතාම විශාල මහා පරිමාණික ණය ගණදෙනු අතරේ ඇමරිකානු ඩොලර් මිලියන 480ක් කියන්නේ ඉතාම අල්ප මුදලක්, මේවැනි මහා පාවා දීමකට වටින මුදලක් නෙමෙයි. ඒ නිසා අද ලංකාවට මුහුණ දෙල්ල වෙලා තියෙන ප්‍රධානතම අභියෝගයක් තමයි එක වර්ෂයකට විදේශ ණය වාරිකා පොලි පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 4ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් 2029 වෙනකන් ගෙවන්න තියෙනවා. අපි බලය ලබා ගත්තාට පසු මේ රට ඉදිරියට ගෙනියන්නේ කොහොමද, මේ රටේ අනාගතය සංවර්ධනය කරන්නේ කොහොමද කියන ඒ කාරණේ සම්බන්ධයෙන් අපි උත්සුක වුණා. ඒ සම්බන්ධයෙන් අපි අවශ්‍ය සැලසුම් නිර්මාණය කරා. එහි එක් පියවරක් තමයි ගම සමග පිළිසඳරක් කියන අපේ ඒ තිවිච්ඡ ව්‍යාපෘතිය. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ජනතාවට ඒ දීපු පොරොන්දුව ඉෂ්ට කිරීම අද දින සිට ආරම්භ කරනවා. එතකොට අපි මේ රටේ ඉදිරි අනාගතය ගොඩනැංවීමේ ඒ මහා විශාල ක්‍රියාදාමය ගම් මට්ටමින් ආරම්භ කිරීමේ කටයුත්ත පක්ෂයක් හැටියට ඒ අපි කෙරෙහි විශ්වාසය තිබු 69 ලක්ෂ ජනතාවටත් ඉදිරි මේ රටේ සියලු ජනතාවත් වෙනුවෙන් මේ රට ගොඩනැගීමේ මහා කාර්යභාරය අද දින ආරම්භ කරන බව මේ අවස්ථාවේදී මම සතුටින් ප්‍රකාශ කරමි. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් මම කියනවා සර් නෙමෙයි ෆේල් සර් නියෝජනය කරන දේශපාලන මතවාදයයි මේ වෙලේ මේ රටේ ෆේල් වෙලා එදාටත් වඩා භයානක තත්වයකට රට අද ඇදගෙන යන තුනෙන් දෙකේ බලය ලබාගත් හැම ආණ්ඩුවක්ම මේ රටට කරපු විනාශය සේවයට වඩා වැඩි. පවතින රජය කිව්වා MCC කිව්සොම අස්සම් කරන්නේ නැහැ කියලා. එදා ඒගොල්ලන් ඒකට විරුද්ධ වෙලා අද කිඹුල් කල්න හරනවා මේක අස්සම් කරේ නැහැ කියන එක. ඒ නිසා අපි විශේෂයෙන්ම කියනවා සම්පත්තික අපි කුණු කොල්ලයට විකුණන්නේ නැහැ. අපේ රට ඇමරිකාවට වේවා වෙනත් රටකට වේවා අපේ රටේ තියෙන ඉඩම් ටික අපි ආරක්ෂා කරන්න කටයුතු කරනවා කියන එක අපි සඳහන් කරනවා. වර්තමාන ආණ්ඩුව බලයට ආවේ රටේ සම්පත් විකුණන්නේ නැහැ කියලා. නමුත් විදේශ ආක්‍රමණයක් අපේ රට තුල වේගෙන් සිද්ධ වෙන බව ජනතාව දැනගත යුතුයි. රටේ දේපළ ඉඩම් විකුණමින් පාලකයෝ තමන්ගේ බඩ සරි කරගන්න වැඩ පිළිවෙලකට ගිහිලා තිනවා. දැන් බලන්න මේ දවස්වල තියෙන MCC ගිවිසුම අස්සම් කිරීම. මේ ගිවිසුම අස්සම් කරේ නැත්නම් රටට පාඩුයි කියලා කියනවා. මේ ගිවිසුම අස්සම් කරම නිසා ණය දෙන්නේ නැහැ කියනවා. අපි ගත්ත ණය ඇති. ආර්ථික සමාජීය දේශපාලන දර්ශන නැත්තර නැති වෙලා බංග වෙලා ගි එළහරකයි මීහරකයි එකට හාන්න දාලා මේ ජනතාවගේ ආරක්ෂාව සෞඛ්‍ය අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. දැන් වැක්සිනේෂන් එක ගන්න බිලියනයක් මුදල් ණයට ගන්න. ඒත් මේ රට තියෙන්නේ කොතනද කියලා තමුන් අවශ්‍යතාවය අපිට හිතන්න වෙනවා. අද ලහි ලහියේ පළාත් සභාව මැතිවරණයකට යන්න යනවා.
පළත් සභාව ඕනද නැද්ද කියන එක වෙනම සංවාදයක්. කොහොම වෙතත් පවතින ව්‍යවස්ථාවට අනුව පළත් සභාව රටේ පිළිගත් දේශපාලන ඒකකයක්. පළත් සභා මැතිවරණය පැවැත්වෙන බවට කටකතා සහ මාධ්‍යවල සමහර කරුණු පළ වෙලා තිබෙනවා. කොහොම වුණත් සමගි ජන බලවේගයේ පළත් සභා මැතිවරණය සඳහා සූදානම්. ඒ වෙනුවෙන් සංවිධාන කටයුතු ආරම්භ කළා තිබෙනවා. අපි ලෑස්ති ඕනෑම මොහොතක ඒ පළත් සභා මැතිවරණයට මුහුණ දීලා ජනමතය උරගා බලන්න. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපේ ලි හමුවන්නේ මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.